ජනාධිපති වරණියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අම්බලන්ගොඩදී පැවැත්තුණා. පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයින් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක්ව සිටියා. සජිත් ප්‍රේමදාසගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා යුද්ධය ඉවර කරන්න කියලා හිතාගෙන මේ රටේ ත්‍රස්තවාදී නායකයා ප්‍රභාකරන්ට ආයුධ දුන්නා. හැබැයි සජිත් මහත්තයා දෙකෙන් කටහරින්නේ නැහැ. තමන්ගේ තාත්තා දුන්න ආයුධ වලින් මේ රටේ කොල්ල කෙල්ල මැරුණේ නැහැ කියලා පුළුවන් නම් කටහරලා කියන්න. එයාට කියන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ 1971 තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්ති අදටත් වෙනස් කරගෙන නැහැ. 71 ද්‍රෝණ විජේ කෙරේ මැරුවා, ගිනි තිබ්බා, හොරා ගෑවා. 1988-89 මගේ තාත්තා ඇතුළු මේ රටේ දහස් ගණන් මිනිස්සු ඝාතනය කරලා දැම්මා. ඊයේ පෙරේද එළි දැක්වා උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ප්‍රතිපත්ති ප්‍රකාශනය මොකද්ද තියෙන්නේ? ශ්‍රී ලංකාව යනු බහුවාගමික බහුවාර්ගික රටක කියලා දෙනවා. කෝ බුදු දහමට තැන මෙහෙම උන්ට ඡන්ද දෙනවද නැද්ද කියලා එක තීන්දුව කරන්න ඕන. පන්සලේ ගන්ටාර තිබුණට වැඩක් නැහැ. ඕගොල්ලන්ට ගන්ටාර ගහන්න අයිතියක් නැත්තම්. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කරපු දවසේ ඉඳන් එතුමා 2005 රට බාරගත් දවසේ ඉඳන් මේ රටේ වෙච්ච සංවර්ධනය ගැන තමුන්නාසලට මතකයි. අපේ රට දියුණු වුණු ආකාරය තමුන්නාසලා කල්පනා කරලා බලන්න. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා එදා උතුරේදී තමන්ගේ ජීවිතය පූජා කරපු ඒ රණවිරු වගේ අදටත් ආබාධිතව ඉන්න ඒ රණවිරු සහෝදරයගේ ඒ කැපකිරීමට වටිනකමක් දෙනවයි කියන කාරණේ එදත් අපි කිව්වා. අදත් නාමල් රාජපක්ෂ මැතිතුමා ඒක කෙලින් කියලා තියෙනවා. වරදාන ප්‍රසාද කිසිවකට පාවලා දෙන්නේ නැතුව මේ ගමනට ශක්තිය දෙන ගාල්ලේ අම්බලංගොඩ තමුන්නාසලා සියලු දෙනාත් එක්ක අපේ සියලු දෙනා එකතු වෙලා නාමල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් කරන්න තමුන්නාසලා ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමනි. අම්බලංගොඩ ආසනය වෙනුවෙන් අම්බලංගොඩ නායකත්වය මම අරගෙන ඒ නායකත්වය තුලින් ඔබතුමා ජයග්‍රහණය කරන්න අම්බලංගොඩ ආසනයේ සියලු ජනතාවත් එක්ක ඒ කාර්යය ඉටු කරනවායි කියලා මම මේ අවස්ථාවේ පොරොන්දු වෙනවා. මේ රටේ වැඩ කරා නම් වැඩ කරේ මහින්ද රාජපක්ෂ ඒ යුගයේ පමණයි. අන්නේ යුගය නැවතත් ඉදිරියට අරන් යන්න ඔබතුමා පෙරටු කරගෙන සියලුම කණ්ඩායම් මෙතු කරගෙන ඒ නායකත්වය දෙන්න අපි සහයෝග ලබා දෙනවා. අද මේ කූඩාරම ඇතුලේ ඉන්නේ අම්බලංගොඩ ආසනයේ මිනිස්සු විතරයි. අර මේ බස් වලින් ඇදපු බත් කොට්ටේ බත් පැකට් එකට රුපියල් 5000ට ආපු මිනිස්සු මේ ඉන්නේ. පුෂ්පලාල් කුමාරසිංහ ඇතුළු මේ අපේ කණ්ඩායම බොහොම කැපකිරීමක් කරලා ආපු අම්බලංගොඩ ආසනයේ මිනිස්සු අතරින් පතර දෙන්නෙක් තුනෙක් ඇති අපේ ආසන වලින් ආපු අය මන් දැක්ක අයත් ඉන්නවා. හැබැයි අපි සංවිධානාත්මක කවුරුවත් අරන් ආවේ නැහැ. නමුත් අපි දැක්ක පහුගිය දවසේ අම්බලංගොඩ සජිත් ප්‍රේමදාස මහත්තයාව අනුරාධපුරයේ සිං තිබ්බා. ඒ හැමතැනටම සංවිධානය කරලා ලක්ෂ 2-3 මිනිස්සුන් ලබා දීලා බස් වලට මිනිස්සු ලබා දීලා තමයි සෙනගරන් ගියේ. හැබැයි මේ ඉන්නේ පෝට්ටුවට අද අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහුන්ගේ දේශපාලන පරිසරය දිහා බැලුවම මං ඉතාමත් ආඩම්බරෙන් සහ සතුටෙන් කියනවා මගේ ආදරය අම්මේ තාත්තේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පමණයි ඔවුන්ට වඩා වෙනස්. වගේම මේ මාතෘ භූමියට ආදරය කරන ඒ කියත්වයට ගරු කරන සංස්කෘතියට ගරු කරන දේශපාලන ප්‍රතිපත්ති ඉදිරිපත් කළා තියෙන එකම දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. අපි මේ රටේ සංස්කෘතියට ගරු කරනවා. බෞද්ධ දර්ශනයට අපි ගරු කරනවා. අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ ආදරි අම්මා තාත්තගේ දරුවන්ට හෙට දවසක් අපි ගොඩනගන්නු. එසේද අවශ්‍ය වැඩපිළිවෙල අපි හදන්නු. මේ රටේ අනාගත දරු පරම්පරාව පෝලිං වල ඉඳලා පාස්පෝර්ට් එක ගන්න, ලයිසන් එක ගන්න, ID කාඩ් එක ගන්න, උපන් මරණ සහතික ගන්න දෙමව්පිය රස්තරාදු වෙන්න ඕනේ නැහැ. ඒකට තාක්ෂණික විප්ලවයක් අවශ්‍යයි. ඒ තාක්ෂණික විප්ලවය කරන්න දේශපාලන උවමනාව තියෙනවා. අද බොහෝ වෙලාවට අපි දකින්නේ මැතිවරණ වේදිකාවට පමණක් දේශපාලන තීන්දුව පොරොන්දු වෙනවා. රජයේ සේවකයාගේ පඩි වැඩි කරන අවුරුදු 4-5ක් ඉන්නකොට ඡන්දයක් පොලිස් නිලධාරියාගේ විශ්‍රාම වැටුප, රණවිරුවාගේ විශ්‍රාම වැටුප, රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප, විෂමතාවයන් හදන්න ඡන්දයක් එනකම් බලන් ඉන්නවා. මේ යුගය අපි වෙනස් කරන්න ඕන. රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුකූලව මාර්ගයෙන් බදවා ගැනීම ක්‍රියාත්මක කරන්න අපි වගකීමකින් කටයුතු කරනවා කියන එකත් මගේ ආදරය අම්මේ තාත්තේ මම ඔබට මුන්නාසලට මතක් කරනවා. නාමල් රාජවංශ මැතිතුමාට අපේ අනාගත ජනපතිතුමාට නාමල් රාජවංශ මැතිතුමාට අපේ අනාගත ජනපතිතුමාට රට රකින නායකත්වයට රට හදන නායකත්වයට නාමල් රාජවංශ මැතිතුමාට නාමල් රාජවංශ මැතිතුමාට රට රකින නායකත්වයට රට හදන නායකත්වයට ජය වේවා.